ඒ සරනයි දරුවන අදත් අපි බලාපොරොත්වන් අපේ සාමන්‍ය පෙළ විභාගේ ලියන දරුවන්ට බුද්ධ ධර්මය පසුගේ විභාග ප්‍රශ්නපත්තර සාකච්ඡා කිරීමටයි. අපි මේ වන ගොට දස් දාහතාව රුද්ධිඳල ප්‍රශ්නපත්ත්‍ර සාකච්චා කරගනයවා. දැන් අද අපි තියන්නේ දෙදස් දහනමේ ප්‍රශ්නපත්තරේ සාකච්ඡා කිරීමට ඒ දස් දහනේ ප්‍රශ්නපත්තරේ අපි දැන් ප්‍රශ් ගොඩක් සාකච්ඡා ක ලවරයි අද තියන පහයි හායකෙන් ප්‍රශ්නයක. ති අපි ත්වනි ප්‍රශ්නය වෙනම වීඩියෝ හැකින් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්වෙනවා. ඉතිං අද අපි දෙදස් දාහනමයේ අපේ ප්‍රශ්න පත්තරය ප්‍රශ්න කිහිපේ සාහකච්ඡා කිරීමට යමු. අද ඔබට වියහකත ප්‍රශ්න කලා අප ඒවට හැමදාම කියනෝ ඔබට දැන්ඟෙව හොඳට මතක ඇති. ඒගේ මේට ලකුණු දෙන විදිහත් ඔබ දන්නවා පලිවෙන්නන්නේ කොටසට ලකුණු දෙක් දෙවෙන්නන්නේ කොටස ලකු තුනක්. නි කොටසර ලකුණු පහක්කාදි වශයනෝ අපපිට ලකුණු හම්බවෙන්නේ. ඉතිං ඒ නිසා අද බලමු පහයි හයි ප්‍රහ්ණ දෙක තමයි අදාපි සාකච්ඡා කරන්නේ පස්වනි ප්‍රශ්නයමොකදද ඉරියව අන බුද්ධ ප්‍රතිමා බෙදාදක්වන ප්‍රධාන වර්ගතුන නම් කරන්න. ඉහත එකහි නම්කලෙක් පිළිම ර්ග්‍යයක් පිළිබඳව නිදසුන් සපේමින් පැහැදිලි කරන්න. ශ්‍රී ලාංකිික කලා ශිල්පියන්ගේ කලා කෞශල්්‍ය බුද්ධ ප්‍රතිමා කලාාවතුළින් ප්‍රකටවන අයුරු පහදන්න මේක තමා ප්‍රශ්නය එතකොට අපි ඒ ප්‍රශ්න කොටස්තුනම පිළිතුරු සපයන්ඩෝන කෙලා අපි දන්නවා. තින් බලමු අපි පලවෙෙන එක ඉරිියවන බුද්ධ ප්‍රතිමා බෙදාක්වන් ප්‍රධාන වර්ගත්තු වන හිදිි පිළිම හොත් පිළිම හිටි පිළිීම. ඉළඟට දෙවැනි කොටස ඒත එකෙහි නම්කල එක් පිළිම වර්ගයක් පිළිබඳ නිදසුන් සපේමින් පැහැදිලි කරන්න. ි උදාහරයටගත්ත හිඳි පිළිමයි. අපි නම්කරේ හිදිි පිළිමයිෙන් එතුොට හිඳි පිළිමේයන්න මොකක්ද උදාහරණ සපේමෙන් නිදසුන් සපේමින් පැහැදිලි කරඩයි කියයන්නේ හිදිි පිළිමේකයන්නේ වාඩි වෙලා සිට නිරියාවවෙෙන් නිෙලා ඇති පිළිමයයි. ලංකාව බොහෝ ප්‍රදේශල මෙබඳදු ඉරියාවෙන් නෙලා ඇති පිළිම හම්බවෙන මේවා ආබද්ධහෝ අනාබද්ධ වඩ පුළුවන් කැන් හේත්තු වෙලා හෝ නැතුව. අන්ඩාධපුරේ ප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාව තොළුවිල ප්‍රදේශෙන් හමුව කොඹ කෞතුකා ගාරයේේ තැන් පචකරඇතේ සමාදී ප්‍රතිමාවමයට නිදසුම්. ඔන්න නිදසුන් දෙකත් අපි දැම්ම නිදසුනක් දාාණ්ිකෝ ඒේකත් දාආ්ඩුව. ඒතින් ඒ නිසා ඒකත් ඔබ මතක තියාගණඩ තුන්ඇනි කොටස. ශ්‍රීලාංකි කලාකරවාගේ කලා කෞශල්්‍ය බුද්ධ ප්‍රතිමාවතුලින් ප්‍රකටවන ආකාරේ පහදන්ඩ. ශ්‍රීලාංගේ කලාකරුවාගේ කොසලතාව මනාව පෙන්නුම් කරන එක් කලා නිර්මාණයක් තම බුදු පිළිම වහන්සේ. ඒ බුදු හාන්දුරන්ගේ තිබුණ මහා කරුණාව මහා ප්‍රඥාවදි ගුණා ගිෂ්මතු වෙන විදියට නිෙලල තිබෙන. කළුගල් කිරිගරුන්ට ඇත්දළ ලෝහෝ දැවහා බදාම වර්ග යොදාගැෙන මේ විශ්මිත කලාව නිර්මාණය කලා තියෙනවා. අන්ඩධපුර සමාධි පිළිම වහසේ, පොළොන්න්නරුවේ ගල් විහාරය අවකන පිළිමය මාලිගාවිල බුදු පිළිමය බුදුරුවල්ග කල රැස්වේර ොළුවිල්ල දැබල් අධිස්ථාන වල පිහිති පිළිම තමා මේ කලාකරවාගේ හැකියාව පෙන්නුම් කරන තැන්. එතකොට දැන් ඔන්න උදාහරණත් තියෙන. ඊලන්ට කලාකරවා නිර්මාණය කරන්න ගත්ත අමුදරැවවි මොනෝද කියලා සඳහන් කලා. එදෝටේ සඳහා තියෙන නිදසු මොනවාද කියන එකත් ඔන්න පැහැදිලි කරල් තිේෙන. ඒ නිසා ඔබට පුළුවන් දරුවනි මේ පිළිතුර නිවැදි පිළිතුරක් විදි තමත් ්‍රිස්තර කල්ලා මේ උදාහරණටිකදදාලා ඇ ශ්‍රී ලාංකිේ කලාකරවා අමුතුම විදි කරුණාව පෙන්න්නන ප්‍රඥාව පෙන්න ර්මාණය කළේ එලා ලංකික කලාකරුවවාගේ බුද්ධ ප්‍රතිමාාවලට මුළ ලෝකම මිනිස්සු කැමති හ මළු ලෝක මින්නාඒකට කැත්තත් දක්වන. මොකද හේතුව ඒක විශේෂත්ව ඇත්ති නො මුහුණ සාමාන්‍ය විදිරතයෙන දැන් ජපන් අයහදනොට ජපන් මිනිස්සුන්ගේ මූුණනි හැඩේතියෙන් ඇ චීන නිර්මාණවල ඒ විදි හැබැයි බුදු හාමුදුරන්ගේ මුහුණ සාමාන්‍යෙන් අපි දකින්නේ අප මුහුණක් විදිර අපි සමාන කල්ලා ආසියාති රටවල්වල තිබිච්ච බුදුපිළිම කලාවනිමි දියුණූනි එතෝට ඒක තමමා ලාංකි කලාකරුව ඒ තරං දකිනකොට ප්‍රසන්න බවක් ඇතිවඩ පැහැදීමක් ඇතිවෙන්ඩ කරුණා විශ්මතුවෙන්ඩ ප්‍රඥාාව විශ්මතුවෙන්ඩ තම මේ පිළිම නිර්මාණය කරලා තියෙන්. එතෝට ඒකත් අපිට හොඳ පාඩමක්වෙනවා අපි මේ ප්‍රශ්ණයට පිළිතුරු සපයනකොට. හොඳ ඊළඟට බලමු හාය පළමුන ධර්ම සංගානා පැවැත්වීමට තුඩදුන්. ේ හේතු මොනවාද කියලාන් එම සංගාන පැත්තු ස්ථානයේ අනුග්‍රහහි දැක් වූ රජතුමා මූලිකත්වය ගැන්න ක්‍රියා කළ මරහතන් වහන්සේ නම් කරන්න ධර්මඉන දෙකේ සුරක්ෂිතතාව ඇති කරන්නට පළමු ධර්ම සංගනගත් විධමත් ක්‍රියාමාර්ග මොනවාද කියලා අහන්. එතකොට මේ ප්‍රශ්නයට පලවිනික හේතුනි පළ ධර්ම සංඟන පැත්ත හේතු සුබද භික්ෂගේ ක්‍රියා කලාපේ. රම දදිලෙ ේරම් ත් ක්ෂුන්ගේ ක ්‍රයා කලාප තිබුණන විසරතිබූ ධර්ම ක්්‍රැස් කරන්ඩ, අවශ්‍යාවයක් තිබ ධර්මන ඉදිරිට පත්වාගෙනට භානක පරම්පරාවට පැවරීමේ අශ්‍යතාවයක් තිබුණ. මෙන්න මේ හේතු ඒවගේම තවත්තකත්තියවා ආනන්ද හාහමුදුරන්ට ඇතිවෙච්චේ චෝදනාවලින් නිදහස් වන්ඩ, ආනන්ද හාමුදුරුව නිදහස් කරණඩ වන. චන්න භික්‍ෂුවට මොකද කරන්නි කියලා ප්‍රශ්නයක් ඇතිව වුණ. ඊල්ලාන් ුදාන කුද්ද ශික්ෂාපතගැන ප්‍රශ්යක් තිබුණන ඔක්කොම තම හේතු. ඒ වගින් වහන්නේ හේතු අනුවට ඔබ හේතු දෙකක්තුනක් සඳහන් කරපුහම ප්‍රමාණුවත් හේතුව නිව යන් හේතු. ඇවුව ඔබ දෙකක්වත් අඩුම ගානී සඳහන් කරන්නට ඕන. ඉනටම සංගන පැත්තු ස්ථානය අනුග්‍රහහි ලබාදුන් රාජ්‍යපාලික මූලිගත්ව ගෙන ක්‍රියාකළ මහතන් වහන්සේ නම් කරන්න ස්ථානයේ තමයි රජගා නුවරවේභර පරර්වත පාමුල සප්ත පරණී ගල්ගුහාේ ගල්ගුහත් ද්වාරය හැදුු මණ්ඩපයක ඒගේ ටයිප කරනොට අකරද දෙගක් වෙනස් ස්වෙල තිවන් රජගහනුවර වේභාහර පරවොතේ පාමල ශප්ත පරණි ගල්ගවාහ දවාරය ඉදිකළ මණ්ඩපයේ කියලා නිමැරදිවම උත්තරෙලිය අන්න පුළුවන්න හොඳයි. ඉලා ඩනුග්‍රාය අජාසත්ත රජතුමා මූලිකත්වය මහාකාශව මහරහතන් වහන්සේ. තුන් ඇනි කොටස ධර්මවිනය දෙකෙහි සුරක්ෂිතතාව වැඇති කරලීමට පලමු ධර්ම සංගානයගත් විධම ක්‍රියාමාර්ගමොනොවද. ධර්මවිනිනේ කරාසිකිරීම ධර්මවිනිය කොටස්කර භානක පරම්පරාවට පැවරීම ඒවා කොහොමද දීගනිකාා යානන්දදාාම්දුරු. ප්‍රධාන ශිෂ්‍ය පිරිසට මජ්ජම නිකා ැරයුත්තාාම්දුරූන්ගේ ශිෂ්‍ය පරම්පරාවට ඇයි මේ ැයුත්තාහාන්දුර ඊට කලින් පිරිනිවන් පෑ. එනිසා උන්වහන්සේ ප්‍රධාන කෙළද අන්ඩුපෑ. ඇ සංයුත්ත නිකාය මහාකාශ්‍ය මහරාතන් වහංේ, ප්‍රාන ශිෂ්‍ය. පිරිසට අංගුත්තනිකා අන්ුද්ද තෙරුන්වා තෙරුන් ප්‍රධාන ශිශ්ෂි පිරිසට කුද්ක නිකාය සියලූම තෙරුන් වහන්සේලා. විනේ පිටකේ උපාලිතරන් ප්‍රධානශිෂි පිරිට පැවරවා චන්න්න භික්‍ෂො ්‍රහ් දන්ඩේ පැනවා. ද දග ක්ෂ පදමනවා ති කර ගැටලු තිබනිසා ොව නස් පත්වාගනයාට තීරනය ලබණන්ු හේතු කොච්චර යනවාතික ෙව තම හක්ොම ක්‍රයාමාර්. මේ තම විදිිමක් ක්‍රයාමාර් ගෙතවට ධර්ම නේ දිගින් දිගට පවත්වාගන ේ තුලින් පුල ුවන්කම ලැබුණන ති දර්ුවන අධත්‍රාපේ ප්‍රශ්නයමතින් අපි අතරනවා. ඔබලා මේ පිළිබඳව කරුණු ඇැරගෙන ලියාගෙන. සටහන් කරගන දිගින් දිගටම මේක බලන්ඩඕන එම් බලපුහම ඔබට පුළුවන්කම ලැබේවි. විභාගේ සඳ හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට. ඉතින් අපි දිගටම කරපු මේ කරුණුටික පහුගේ බලන්ට දා හතේඉන්දල තියනෙව බලන්ඩ. ඒ බලපුහම ඔබට තවදුරටත්. ඔබගේ මේ යම්කිසි කොහුලා ගැටලුවවා යම්තැනක තිබෙනවනං. ඒව නිසාාරන්නේ කරගණන්ඩේ තුළින් පුළුවංකමලැබෙනවා. තිං ඒ නිසා අදටපි අපපි පාඩම් මෙතනින් අතරකන්නවා ඔබැහැම දෙනාටම තෙරුවන් සරණයි.